දැන් මේ සිදුවෙන දේශපාලන දඩය මාසේ අපිට පේනවා වෙනස්කම් කීපයක් වෙනවා. දැන් විමල් විරංස මන්ත්‍රීතුමා අත්අඩංගුවට ගන්නවා, ඒකම දැන් කියනවා GSP ප්ලස් සහනය ලැබෙනවා කියලා. මේ මේ මාස 7-4ක පරිවාස කාලයකට යටත්ව තමයි මේක හම්බෙන්නේ. එතකොට මේ මාස 4 පරිවාස කාලය ඇතුලේ ආණ්ඩුව කියන්න ඕනේ මේ GSP ප්ලස් සහනය ලැබෙන එක ඉතාම හොඳයි, හැබැයි මේ GSP ප්ලස් සහනය කලින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවටත් බොහොම ලේසියෙන් ගන්න තිබ්බා. ඒ තමයි කොන්දේසි 58ක් ඉදිරිපත් කරා යුරෝපා සංගමයේ. එතකොට මේ කොන්දේසි 58 ඉටු කරනවා නම් GSP ප්ලස් සහනය දෙනවා කියලා තමයි කිව්වේ. දැන් ආණ්ඩුව මේ GSP ප්ලස් සහනය ලබා ගන්න කොන්දේසි 27ක් ඉටු කරන්න එකඟ වෙලා තියෙනවා. හැබැයි මේ කොන්දේසි 27 මොකද්ද කියලා අපිට ආණ්ඩුව කියලා නැහැ. විශේෂයෙන්ම මේ කොන්දේසි ඇයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉටු නොකළේ? මේ කොන්දේසි වල තිබ්බා ත්‍රස්තවාදයේ පැලක්වීමේ පනත අහෝසි කරන කොන්දේසි, බලය බෙදීමේ කොන්දේසි, කියන්නේ ෆෙඩරල් දක්වා, ෆෙඩරල් රාජ්‍යයක් දක්වා ජාතික රාජ්‍ය දියකර හැරීමේ කොන්දේසි. එතකොට මේ කොන්දේසි වල තමයි එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විරුද්ධ වුණේ. එතකොට අපි අහනවා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන්, එහෙම නැත්නම් අනුර විකී ආණ්ඩුවෙන්, දැන් මේ GSP ප්ලස් සහනය ලබා ගන්න මේ රට පාවා දීපු ඒ කොන්දේසි වලින්, පාවා දෙන්න નિયમિત ඒ කොන්දේසි වලින් කීයක් ඉටු කරන්න එකඟ වෙලාද මේ GSP ප්ලස් සහනය ලබා ගත්? එතකොට හරි පැහැදිලිව පේනවා ඒ කටයුතු කරගෙන යන්න අවශ්‍ය කරන පසුබිම හදාගන්න තමයි මේ ඒ වෙනුවෙන් මේ ජාතික රාජ්‍ය දියකර හැරීමට විරුද්ධව, බලය බෙදීමට විරුද්ධව, ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අහෝසි කිරීමට විරුද්ධව, රණවිරුවන් පාවා දීමට විරුද්ධව, රණවිරුවන් දඟිඩියට ගෙනියන අධිකරණ ඇති කිරීමට විරුද්ධව ප්‍රබලම හඬ නගපු අපපක්ෂයේ නායක විමල් වීරවංශ මන්ත්‍රීතුමාව මේ හදිසියේ අරගෙන ගිහිල්ලා මේ අපි දැක්කා, අපි අධිකරණයේ ඉදදී අපි දුටුවා මේ ඉදිරිපත් කරපු කරුණු පවා ඒ SDID එකේ නිලධාරීන්ට තහවුරු කරගන්න බැරි වෙච්ච, බැරි වෙලා අසරණ වෙච්ච ආකාරය. එතකොට එහෙම තිබියදී මේ කඩිමුඩියේ විමල් විරංශ මන්ත්‍රීතුමාව අභූත චෝදනා නගලා මේ හිරගෙට දැක්වේ, එහෙම නැත්නම් බන්ධනාගාර ගත කරේ ඉතාම නුදුරේ. ඒ කියන්නේ මේ මාස 4ක් ඇතුළත මේ ආණ්ඩුවට සිද්ධ වෙනවා මේ GSP ප්ලස් සහනය ලබා ගන්න හේතුභූත වෙච්ච, පොරොන්දු වෙච්ච ඒ කාරණා ටික ඉෂ්ට කරන්න. එහෙනම් ඒ ඉෂ්ට කිරීම සඳහා ඉදිරියේදී දැඩි මර්ධනයක් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. මොකද මේ රටේ ජනතාව කිසිසේත්ම එකඟ නොවෙච්ච කරුණු කාරණා ටිකක් තමයි මේ GSP ප්ලස් සහනය හරහා ඉල්ලා හිටියේ. මොකද මේගොල්ලෝ ආණ්ඩුව ගත්ත දවසේ ඉඳලා ඉතාමත් සැලසුම් සහගතව මේ ජාතික රාජ්‍ය දියකර හැරීමේ කටයුත්ත දිගින් දිගටම කරගෙන යනවා. ඒ වගේම හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය සහජීවනය ගැන කතා කර කර, සංහිඳියාව ගැන කතා කර කර එක පැත්තකින් ඒ මනස හදන ගමන් පසුගිය කාලේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කිව්ව විදියට ඩොලර් මිලියන 580ක් ආධාර ලැබපු සිවිල් සංවිධාන, ඔය ඊනියා පුරවැසි පෙරමුණවල්, ඊනියා කලාකරුවන්, මේ කට්ටිය එක පැත්තකින් ලංකාවේ පුරාම ඇවිදිමින් දේශන පවත්වමින් කටයුතු කරනවා. ලාල් විජේනායක කමිටුව පාසල් සිසුන් දැනුවත් කිරීමේ කටයුත්තක ඉන්නවා, බලය බෙදීම ගැන කතා කරලා. මේ ඔක්කොම එක ජාලයක්, මේ එක සැලැස්මකට අනුවයි මේ ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ මොහුන් දන්නවා දැන් මේ එන தත්ත්වය හොඳ නැහැ. මේ 2017 කියන්නේ මේ ආණ්ඩුවට යහපාලන ආණ්ඩුවට නපුරු අවුරුද්දක්, නපුරු වර්ෂයක්. ඒක නිසා මේගොල්ලෝ උත්සාහ කරනවා දැන් මේ කඩිමුඩියේ මේ වෙනුවෙන් විරෝධතාවය දක්වන්න සූදානම් වෙලා ඉන්න පිරිස සිරගත කරලා, එහෙම නැත්නම් වෙනත් කාරණා පටලවලා මොවුන් නඩු කටයුතු වලට පටලවලා මෙන්න මේ ඒගොල්ලගේ මේ කරගෙන යන ද්‍රෝහි ක්‍රියාමාර්ගය පහසුවෙන් කරගෙන යන්න පුළුවන් කියලා ඔවුන් හිතනවා. එහෙනම් ඒ මහත්තුරුන්ට අපි කියන්න කැමති
විමල් වීරවංශ මන්ත්‍රීතුමා අපේ නායකයා සිරගත කළත් නුඹලා තව දසදහසක් සිරගත කළත් මේ කටයුත්ත මේ ගමන එක දශමයකින් හෝ අඩුවක් නැතිව වෙනදාටත් වැඩිය වැඩි ජවයකින් මේ තක්කඩි ද්‍රෝහි ආණ්ඩුව පරාද කිරීම සඳහා කළ හැකි සියල්ලම දිවි හිමියන් කරන බව අපි මේ වෙලාවේ සපත කරලා මේ රටේ ජනතාවට කියා සිටින ස්තුතියි.